හෙට ජූලි 13 ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. ඔබට අපේ මාතෘභූමිය අන්ත අසරණ තත්වයකට පත් කළ ජනාධිපතිවරයා ඔහු විය හැකිය. නමුත් මට නම් ඔහු සාමාන්‍ය අපරාධකරුවෙකි. ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, සිරස ඇතුළු මාධ්‍ය ආයතන ගිනි තැබීම, මිග්ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු ආයතා පරිහරණය සහ දූෂණ මෙම නඩුවලට ඇතුළත්. ජූලි 9 දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් කෝටි ගණනක මුදල් ගැන පැහැදිලි කිරීමටද ඔහු කැඳවිය යුතුය. දැන් ගේම ඉවර නිසා ඔහු ඉල්ලාස් වෙලා රටින් පැනගන්න හිතාගෙන ඉන්නවා. ඔහු ජනාධිපති වන තාක්කල් ගෝඨාට අත්අඩංගුවට ගැනීමෙන් මුක්තිය තියෙනවා. ඔහු විදේශගත වන විට ඔහුට ස්වෛරී මුක්තියද තිබෙනවා. යුක්තිය පසිදලීම සඳහා මෙම වරප්‍රසාද භාවිතා කිරීමට ඔහුට ඉඩ නොදිය යුතුය. තවද ඔහු ශ්‍රී ලංකාවෙන් පැනයාමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට ඉඩ ඇති බව පෙනේ. නිදසුනක් වශයෙන් ඔහුට රටහැර යාමට නාවික හමුදාවේ නැවක් හෝ ගුවන් හමුදාවේ ගුවන් යානයක් භාවිතා කළ හැකිය. නමුත් එහෙම කරන්න දුන්නොත් නාවික හා ගුවන් හමුදා ප්‍රතිවරු කරන්නේ වරදක්. ගෝඨා ජනාධිපතිව සිටින තාක්කල් ඔහු සන්නද්ධ හමුදා ප්‍රධානය ලෙස පවතින අතර එම යාත්‍රා සහ ගුවන් යානා භාවිතා කිරීමට ඔහුට අයිතියක් තිබෙනවා. නමුත් ඔහුගේ බිරිඳ අයෝමට එවැනි අයිතියක් නැත. ඇය සිවිල් වැසියකි. සිවිල් වැසියන් ශ්‍රී ලංකා භූමියෙන් පිටතට ප්‍රවාහනය කිරීමට ත්‍රිවිධ හමුදාවට නීතියානුකූල බලයක් නැහැ. මෙය පොදු දේපල අවභාවිතයක්ද වනවා. ගෝඨාට සහ අයෝමාට රටහැර යාමට සහය වන්නේ නම් ඔවුන් ආගමන විගමන පනතේ 40 වගන්තයේ යටතේ වරදක් කළ හැකි බව හමුදාපතිවරුන් මතක තබා ගත යුතුය. ඔවුන් මිනිස්ත්‍රාවාරමට සහය දෙනවා විය හැකිය. ඔහුගේ ක්‍රියාවන්ට ගෝඨා වග කිය යුතුය. ගෝඨා නීති විරෝධී ලෙස රටහැර යාමට ඉඩ නොදෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ අධිකාරියේ සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවාවල සියලුම කාර්ය මණ්ඩලයටද මා ආයාචනා කරනවා. ඒ වගේම මේ පුද්ගලයා නීතිය ඉදිරියට පමුණුවා නොගෙන ලංකාවෙන් පිටවීම වැළැක්වීමට කළ හැකි හැම දේ කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි තව එක දෙයක් මතක තබා ගත යුතුය. ජනාධිපති හැටියට අපේ ජාතික ආරක්ෂක රහස් සියල්ල ගෝඨා දැනගෙන ඇත. ඔහුට වෙනත් රටක රැකවරණය ලබා ගන්නේ නම් ඔහුට මෙම රහස් හෙළි කිරීමට අවශ්‍ය වීමේ ඉහළ අවධානමක් ඇත. ගෝඨා ඉල්ලාසුනයින් පස්සේ තමන්ගේ අවශ්‍යතා බලාගන්න රනිල් වික්‍රමසිංහ නැමැති විකටයෙක් පත් කරලා තියෙනවා. ගෝඨා ඉල්ලාස්වීමෙන් පසු රනිල් වැඩ බලන ජනාධිපති වනවා. මම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා රනිල් දෙන නීති විරෝධී නියෝග පිළිපදින්න එපා කියලා. ගෝඨා අපේ ආදරණීය මව්බිම විනාශ කළා. යුක්තිය මගහැරීමට ඔහුට උදව් කරන ඕනෑම අයකු ද්‍රෝහියෙකු ලෙස සැලකිය යුතුය.